සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ හන්දාසේ 20 වෙනි පදයේ අග කොටසයි. නුඹලා ශෝක වන්නෝහිය, නමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය. එක්තරා සහෝදරියකගේ ගර්භණී කාලයේදී සංකූලතා ඇති වුණා. නියමිත දිනේදී දරුවා බිහිවීමේ ලක්ෂණ 15 වී තිබුණත් දරු ප්‍රසූතිය සිදු නොවීම නිසා වෛද්‍යවරු ඇව ශල්‍යකර්මයක් සඳහා යොමු කළා. එය ඇයට ඉතා වේදනාකාරී අත්දැකීමක් වුණා. නමුත් ඇගේ අලුත උපන් බිරිඳා අතට ගත් විට ඇගේ වේදනාව ඇයට අමතක වූ බවයි ඇය පැවසුවේ. ඇගේ දුක ප්‍රීතියෙන් වැසී ගියා. ශුද්ධ බයිබලයේද මෙම සත්‍යය සාතික කරනවා. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ යොහන් 16:21 වෙනි පදයේ ස්ත්‍රියක් බිහි කරන කාලයේ වේදනාවේ සිටින කල ඇගේ වේලාව පැමිණෙන නිසා ඇයට ශෝකය තිබේ. නමුත් ඇය දරුවා බිහි කළ පසු ලෝකයට මිනිසෙක් උපන්නේ යන ප්‍රීතිය නිසා වේදනාව තවත් සිහි නොකරන්නිය යනුවෙන් සඳහන් කර තිබෙනවා. 20-22 දක්වා පදවල සඳහන් ආකාරයට ක්‍රිස්තුස් වහන්සේ එම උදාහරණය ඔවුන්ට දැක්වූයේ උන්වහන්සේ ඉක්මනින් ඔවුන් දමා ගියත් එම දුක ප්‍රීතියට හැරෙන්නේ ඔවුන් උන්වහන්සේව නැවත දකින නිසා බව පෙන්වා දීමටයි. ශුද්ධ යොහන් 16:7-15 දක්වා පදවලට සහ ක්‍රියා 13:52 වෙනි පදයට අනුව ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම ගැනත් ඉන්පසු සිදුවන කාරණා ගැනත් කතා කළා. උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු ඔවුන්ට ප්‍රීතියක් ඇති වුණා. ඉන්පසුව ගෝලයන්ට ප්‍රීතිය ගෙනීම පිණිස උන්වහන්සේ තවත් දින 40ක් ඔවුන් අතර ඇවිදිමින්ද ඔවුන්ට උගන්වමින්ද ගත කර තමයි නැවත ස්වර්ගයට නැගුණේ. අප ක්‍රිස්තුස් වහන්සේව මුහුණට මුහුණ දැක නොතිබුණත් ඇදලිවන්තයන් ලෙස අපි උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කළොත් උන්වහන්සේව මතු දිනකදී දකින බවට අපට නිසකගමක් තිබෙනවා. එසේ වුණත් ක්‍රිස්තුස් වහන්සේ අපව ප්‍රීතියෙන් තොරව තබා නැහැ. උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේව අපට දී තිබෙනවා. රෝම 15:13 සහ 1 පේතෘස් 1:8-9 පදවල මේ බව දකින්නට ලැබෙනවා. අපි මෙනෙහි කරමු. අපගේ ශෝකය ප්‍රීතියට හැරෙන මොහොතක් එනු ඇත. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, විශේෂයෙන්ම අපි වේදනාවට සහ ශෝකයට මුහුණ දෙන විට ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටීමට අපි කැමැති. ඔබ වහන්සේ අපෙන් වෙන්න ගොස් නැති බව අපි දන්නවා. ශුද්ධාත්මන් වහන්සේ අප තුළ ජීවත් වෙමින් අපට ප්‍රීතිය ලබා දෙන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.